අයිබෝවන් සමට කලින් සත්‍යහරියටම ඔබට කියන සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම සඳරුවන් ඉදිරිමාන සිරස්සල වෙතයි ප්‍රථමයෙන් අවධානය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රථම වරට කොවිඩ් මර්ධන එන්නත ලබා දෙයි මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් සහ අමාත්‍යවරයෙක් එන්නත ප්‍රතික්ෂේප කරයි සුව වූ සෞඛ්‍ය ඇමති පවිත්‍රා නිවසට වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය ධුරයට මහාචාර්ය චන්න ජයසුමන පත්කෙරේ රොෂාන් රණසිංහට තවත් රාජ්‍ය අමාත්‍ය ධුරයක් යුද්ධයකදී නතර නොකළ සංවර්ධනය කොවිඩ් හමුවේ නතර වෙන්නේ නැහැ අගමැති අවධාරණය කරයි කොවිඩ් දේහ ආදාහණයට ගත් තීරණය රජයේ තීරණයක් නෙවෙයි අගමැතිගේ අභිලාෂයක් පමණයි කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ඇමති ගම්මන්පිල කියයි නිරෝධායනයට රැගෙන යමින් සිටියදී විදේශීය රටක සිට පැමිණි කාන්තාවකට සිදු වූ අනතුරකින් එම කාන්තාව ආබාධිත වෙලා වගකිව යුතු කිසිවෙක් ඇය පිළිබඳව සොයා බලා නැහැ විපක්ෂ නායකවරයා කළ හෙළිදරව්ව ජනහිතකාමී නායකයෙකු වූ විජේ කුමාරතුංග මහතාගේ 33 වන ගුණානුස්මරණය අදයි රටට තරුණ උගත් හොරකම් නොකරන දේශපාලකීන් අවශ්‍යයි හිටපු ජනපතිනි චන්ද්‍රිකා කියයි ඉන්දිය ಭಾರತೀಯ ජනතා පක්ෂය ශ්‍රී ලංකාවේ දේශපාලනය කිරීමට ගත් තීරණයට අදත් ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂවලින් ප්‍රතිචාර ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත නුගේගොඩ ගම්සභා හන්දිය ප්‍රදේශයේදී රුපියල් කෝටි 10ක මද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවෙක් සංවිධානාත්මක අපරාධ කොට්ටාශයේ නිලධාරීන් විසින් සිය අත්අඩංගුවට ගෙන තිබෙනවා සංවිධානාත්මක අපරාධ කොට්ටාසේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව නුගේගොඩ ගම්සභා හන්දිය ප්‍රදේශයේදී අද දහවල් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබෙනවා. නුගේගොඩ ගම්සභා හන්දිය ප්‍රදේශයේ පිහිටි කාමර 7කින් යුතු නවතැන්පලක් එහිදී විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇති අතර එහි කළමනාකරු භාරයේ තිබී හෙරොයින් කිලෝ 5ක් සහ අයිස් මද්‍රව්‍ය කිලෝ 5ක් සංවිධානාත්මක අපරාධ කොට්ටාස නිලධාරීන් සිය බහරයට ගෙන තිබුණා. මද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි 29 හැවිරිදී අදාළ නවතැන්පලේ කළමනාකාරවරයා සහ එම මද්‍රව්‍ය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කොට්ටාසේ නිලධාරීන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා. මහාචාර්ය චන්න ජයසුමන මහතා වැඩබලන සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍ය ධුරයේහි වැඩ බැලීමට මහාචාර්ය චන්න ජයසුමන මහතා පත් කර තිබෙනවා. විශේෂ අමාත්‍යවරිය ජලි සේවයට වාර්තා කරන තෙක් මෙලෙස මහාචාර්ය චන්න ජයසුමන මහතා සෞඛ්‍ය අමාත්‍ය ධුරයට පත් කර තිබෙනවා. වැඩබලන අමාත්‍යවරයා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දියුරුම් දුන්නා. මහාචාර්ය චන්න ජයසුමන මහතා ඖෂධ නිෂ්පාදන සැපයීම සහ නියාමන රාජ්‍ය අමාත්‍යවරයාද වනවා. මෙතර රොෂාන් රණසිංහ මහතා පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් කර තිබෙනවා. ඔහු මින් පෙර ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් සහ දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරය හොබවනු ලැබුවා. රණසිංහ මහතා අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ නව රාජ්‍ය අමාත්‍ය ධුරයේ දියුරුම් දුන්නා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ප්‍රථම වරට කොවිඩ් මර්ධන එන්නත ලබා දීම අද දිනේ නාරාහෙන් පිට යුද හමුදා රෝහලේදී ආරම්භ වුණා. එෙහිදී එන්නත ලබා ගැනීම අමාත්‍යවරයෙක් සහ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොරෝනා මර්ධන එන්නත ලබා දීම අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. අද උදැසන 8:30 සිට දහවල් 12 දක්වා නාරාහෙන් පිට පිහිටි යුද හමුදා රෝහලේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එන්නත්කරණය සිදු කළා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා මෙම එන්නත් කරන වැඩසටහන එළඹෙන සිකුරාදා දින දක්වා සිදු කරන බවයි පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනන්දු මහතා සඳහන් කළේ. මයන්ත දිසානායක, තිසත්තනායක, හර්ෂණ රාජකරුණා, එරන් වික්‍රමරත්න, දිලීප් වේදාරච්චි, පී දිගම්බරම්, මොහොමඩ් මුසම්මිල් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද රාජාමාත්‍ය සුසිල් ප්‍රේමජයන්, අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර සහ උදේ ගම්මන්පිල යන මහත්වරුන්ද අද දින කොවිඩ් මර්ධන එන්නත ලබා ගැනීමට කටයුතු කළ බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශ කළේ.
හැමතිම්ම ජනතාව ආරක්ෂා කරන එක ඒ වගේම මේ වගේ ප්‍රතිකර්ම කර්ම එක ඉතාමත් සුදුසු දෙයක්. අපි ප්‍රමාද වෙලා හරි මේක ආරම්භ කිරීම මම හිතනවා සුදුසු ක්‍රියාවක් කියලා. ඔබතුමාට ප්‍රබල චෝදනාවක් තියෙනවා මහ ජනතාවට අයිති දෙයක් මේ ගන්න. ඒ කියන්නේ මැදිරි සිංහල ගන්න කතාවක්. එහෙම දෙයක් නෙවෙයි. සාමාන්‍ය මහ ජනතාවට දෙන්න පටන් ගත්තනේ. ඉතින් කොතනකින් හරි මේක පටන් ගන්න එපා. අපි වැඩි වශයෙන් මහ ජනතාව එක්ක ඉන්න අය. ඉතින් අපේ ප්‍රවේශමට එක හොඳයි. මේ අතරේ ඇතැම් මන්ත්‍රීවරුන් කොරෝනා එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණා. පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනන්දු මහතා තමන් කොවිඩ් එන්නත ලබා ගැනීමට කටයුතු නොකරන බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළා. අවම වශයෙන් මෙරට ජනතාවගෙන් මිලියනයකට එන්නත්කරණය සිදු කිරීමෙන් පසුව තමන් එන්නත ලබා ගැනීම සිදු කරන බවයි හරින් ප්‍රනන්දු මන්ත්‍රීවරයා සිය ට්විටර් පණිවිඩය ඔස්සේ දක්වා ඇත්තේ. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ්‍ය නානායක්කාර මහතාද එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණා. අදාළ එන්නත සාමාන්‍ය ජනතාවට ලබා නොදෙමින් දේශපාලඥයින්ට සහ ඔවුන්ගේ පෞල්වල සමාජිකයින්ට ලබා දීම සාධාරණ නොවන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ. එමෙන්ම කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගම්ගේ මහතාද මෙම අවස්ථාවේදී කොවිඩ් මර්ධන එන්නත ලබා නොගන්නා බව අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ප්‍රකාශ කළා. මම තාම එන්නත ලබා ගත්තේ නැහැ. මම හිතන්නේ මේ අවදානම් ප්‍රදේශවල මිනිස්සුන්ට මුලින් අපි ලබා දෙන්න ඕනේ. අපි දේශපාලච්ඡන් හැම එකම මුල් විය යුතු නැහැ. නමුත් අපිත් පරිස්සම් වෙන්න ඕනේ මොකද අපි තමයි වැඩිම සමාජයත් එක්ක කටයුතු කරන්නේ. පෞද්ගලිකව හිතුවා මේ වෙලාවේ අවස්ථාව තව කෙනෙකුට දෙන එක හොඳයි කියලා. මේ අතර බස්නාහිර පළාතේ සියලු බන්ධනාගාර නිලධාරීන්ටද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත ලබා දීම අද ආරම්භ කෙරුණේ බන්ධනාගාර පුහුණු පාසලේදී. ඉන්දියානු ප්‍රධානියක් ලෙස මෙරටට ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා හෙවත් කොවිෂීල්ඩ් එන්නත මෙවන විට පුත්කලින් 192,000කට අධික පිරිසකට එන්නත් කර තිබෙනවා. ඊයේ දින පමණක් මෙම එන්නත පුත්කලින් 3589 දෙනෙකු සඳහා ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය ප්‍රකාශ කළේ. පසුගිය 29 වනදා මෙම එන්නත් කරන වැඩසටහන මෙරට ආරම්භ කෙරුණා. මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 76,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මේ අතර කොවිඩ් ආසාදිතව කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වණ්‍යාරච්චි මහත්මිය පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි බාර්ග පවසන්නේ. කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් IDH රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වණ්‍යාරච්චි මහත්මිය පූර්ණ සුවය ලබා රෝහලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසනවා. පසුගිය 23 වනදා අමාත්‍ය පවිත්‍රා වණ්‍යාරච්චි මහත්මියට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනුණු අතර ඇයව ප්‍රතිකාර සඳහා හික්කඩුවේ පිහිටි අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත ඉන්නතුරු යොමු කර තිබුණා. හැටන් ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන ජාත්‍යන්තර පාසලක ගුරුවරියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් එම පාසල විෂබීජ හරණය කරන තෙක් අද සිට තාවකාලික වසදෙමු බව හැටන් දික්කොය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් ප්‍රකාශ කළා. මෙතර රත්නපුර මධ්‍යම බස් නැවතුම්පළ තුල ස්ථාපිත කර ඇති වෙළඳ සංකීර්ණයේ කඩසාප්පු සියල්ල ඊයේ සවස වසදෙමීමට රත්නපුර මහනගර සභාව තීරණය කර තිබෙනවා. එම වෙළඳ සංකීර්ණයේ සේවය කළ සේවකයන් 20 දිනකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට පසුගියදා තහවුරු වීමත් සමග මෙම තීරණය ගෙන තිබුණා. ගත වූ පැය 24 තුළ මෙරටින් කොවිඩ් මරණ 6ක් පිළිබඳ තොරතුරු වාර්තා වුණා. මියගොස් ඇත්තේ දෙවුලන් කඩවල, පල්ලෙතලවින්න, නුගේගොඩ, වත්තල, හුන්නස්ගිරිය සහ හංවැල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඒත් සමග මෙරටින් වාර්තා වන කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිදු වූ සමස්ත මරණ සංඛ්‍යාව 400 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 403ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දින මෙරටින් කොවිඩ් 19 නව ආසාදිතයින් 774 දෙනෙකු හඳුනා ගැනීමට හැකි වුණා. එම පුත් කලින් සියලු දෙනාම දේශීය වශයෙන් හඳුනාගත් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඊයේ දින හඳුනාගත් ආසාදිතයින්ගෙන් වැඩිම පිරිසක් වාර්තා වී තිබුණේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 208ක් හඳුනාගෙන තිබුණා. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 179ක් සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 82ක් වාර්තා වුණා. අනෙක් ආසාදිතයින් 305 දෙනා දිවයිනේ සසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබුණා. විශේෂ සාකච්ඡා පැවැත්වුවා අපේ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුලේ මැතිණිය සමග සියලුම විශේෂඥ වෛද්‍යවරුන් ගෙනෙල්ලා අපි සාකච්ඡා පැවැත්වුවා මේ නව ප්‍රභේදයන් සම්බන්ධයෙන්. මේ නව ප්‍රභේදයන් වලට මුහුණ දෙන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන අපේ රසායනාගාර සේවා වැඩිදුර දියුණු කරගන්නත් අපි දැන් ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. ශ්‍රීජයම්පුර විශ්වවිද්‍යාලයේ දැනටමත් ඒ අවශ්‍ය පහසුකම් තියෙනවා. රජයක් විදියට අපි ඒ නව ප්‍රභේදය පැමිණියත් මම හිතන්නේ අපි එකක් තියෙනවා මේ දෙන එන්නතින් ඒ නව ප්‍රභේදයන් පවා ආවරණය වෙනවා.
ඒක අපට අස්වැසිලිට කාරණයක්. කලුතර දිස්ත්‍රික්කයේ 818 වේයන්ගල්ල නැගෙනහිර සහ 818 ඒ වේයන්ගල්ල බටහිර යන ග්‍රාම නිලධාරී වසම් හොදකලා බවින් ඉවත් කිරීමට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තීරණය කර තිබෙනවා. විදේශගතව සිට මෙරටට පැමිණි කාන්තාවක නිරෝධායනීය සඳහා රැගෙන යන අතරතුරදී සිදුවු අනතුරක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළිදරව්වක් සිදු කළා. ඒ පුත්තලම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සත්කාරය විපක්ෂ නායක ජංගම සේවය පුත්තලම නොරොච්චෝලේ ප්‍රදේශයේ දී පැවැත්වුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී විදේශගතව සිට මෙරටට පැමිණි කාන්තාවක නිරෝධායනීය සඳහා රැගෙන යන අතරතුරදී සිදු වූ අනතුරක් සම්බන්ධයෙන් එම කාන්තාව පැහැදිලි කිරීමක් සිදු කළා. ගිය අවුරුද්දේ මහත්තයා නොවැම්බර් මාසයේ 26 වෙනිදා මම කොමාන්නේ ඉඳලා ලංකාවට පැමිණියා. 26 වෙනිදා රෑම මහත්තයා 10යි කාලට අපිව එයාපෝට් එකෙන් අරගෙන ගියා නිරෝධායනීය තරන් යනවා කියලා. 27 වෙනිදා උදේ 8යි ගානට ඇක්සිඩන්ට් වෙලා තිනවා යාපනයට යනකොට පලා ලිපින ගම්මානේ එතනින් එහාට දෙයක් මම දන්නේ නැහැ 30 වෙනිදා තමයි මම දන්නේ මගේ මේ අත කපලා තිනවා මේ අත කැඩිලා තියෙන මේ වෙනකම් දැන්ට මාස 3ක් වෙනවා මම හොස්පිටල් 3ක මම රැඳිලා හිටියා මේ වෙනකම්ම මට කිසිම සහනයක්වත් කෙනෙක් මාගෙන බලන්නේවත් නැහැ මමත් දරුවක් තමයි ගෙදර ඉන්නේ කිසිම උදව්වක් නැහැ මහත්තයා අඳුනානේ ගමේ ග්‍රාම සේකවත් මේ වෙනකම් ඇවිල්ලා මගෙන් විස්තර ගත්තේ නැහැ මම ඉතින් ගොඩක් අසරණ වෙලා ඉන්නේ රජේ මොන හරි ආධාර ලැබුණා නෑ මහත්තයා කිසිම ආධාරයක්වත් පුතාට එන්න කියලා පළාලීර පොලිසියෙන් කියලා තිබුණා බස් එක තාම ගෙනියලා නෑ ඩ්‍රයිවර් මේ බොරු ඇඩ්‍රස් එකක් දීලා තිනවා බස් නම්බරේ විතර පුතාට වෙලා තිබුණා නිරෝධායනයට ගෙනියන්නේ ආණ්ඩුවෙන් නේද ඒතර නිරෝධායනයට ගෙනියන බස් රථයක් ඒක හයර් කරලා හරි මොනව හරි කරලා තියෙන්නේ රජේ රජය පාවිච්චි කරපු බස් රථය ওই නිරෝධායන කණ්ඩායම ගෙන යන්නට ඒ බස් රථේ රීදුරු කවුද කියලා දන්නේ නැහැ කවුද කියලාවත් දන්නේ නැහැ දැන් මේ ඇක්සිඩන්ට් එක වුණයි කියලා ඔයාට රුපියලකත් උදව්වක් නැහැ නෑ මට අහලා පාලා ආයේ තමයි උදව් කරන්නේ කිසිම කෙනෙක් උදව් කරන්නේ නෑ මට උදව්වක් කරේ නෑ ආයේ මොකද ජීවන පාය කිසි දෙයක් නෑ මාත්‍යා මම ලංකාවේ ඉන්නකොට නම් ඉතින් ටවුන් එකේ රෙදි කඩයක් කරා තේ කඩයක් කරා පොලන් පොලේ වෙළඳන් කරලා තිනවා එහෙම මම පුතා හැදුවා දැන් කිසි දෙයක් ගන්න බෑ කොහෙද බෙහෙත් කරන්න කොහෙද බෙහෙත් ගන්න කොන්නගල ක්ලිනික් යනවා කිසිම රජේ නිලධාරියෙක් ඇවිල්ලා ඔය හොයලා බලන්නේ නැහැ ග්‍රාම සේක මාත්‍යාරන් මම ගිහිල්ලා කිව්වා මං දැන් මාසයක් පහු වුණා ගෙදර ටිකට් කපලා ඇවිල්ලා ඇයි මං ගැන බලන්නේ නැත්තේ කියලා එන්නම් කියලා කිව්වා තාම ආවේ නැහැ හරි මම ආකාර දෙකකින් වැඩිහත් වෙන්න පළවෙනි එක තමයි මම හොයලා බලන්න ඒ ඔබතුමියට මේ සිදුවුණු දේ මම මේක පැමිණිලි කරන්නම් කතා කරන්න කතා කරලා ඔබතුමියට රජයෙන් වෙන්න ඕන වැඩිහත් වීම වෙනවා කරන්නම් ඒ වගේම අපිනුත් ඔබතුමියට වෛද්‍ය උපකාරයක් අපි කරමු තියෙන තත්ත්වය තුළ මම දන්නේ ප්‍රතිම අටක් දාන්න පුළුවන්ද කියලා මම ඒකත් මම ලෑසි කරවන්න කොහොම හරි ඔබ එක්ක ගිය හමුදාවේ එක්කෙනෙක් තමයි ඩ්‍රයිවිං කරන්න කියලා බාර කරන්න වෙන්නේ ඒකත් එක්ක යනකොට බාරව ගියේ නෑ බාරව කවුරුත් හිටියේ නෑ ඩ්‍රයිවර් විතරමයි පුතා ගියා නියුක්ති කාර්යාලයන්සට යාපනය කියලා තිබුණා මේ ගැන කියන්න යන්න කියලා. තාලා කියලා තිබුණා රට වුණොත් විතරයි වග කියන්න කියලා. මුතුනේ බස් වල නැද්දේ කවුද කියලා දන්නේ නැහැ. එයාපෝට් එකෙන් බැස්සට පස්සේ හම්දා කට්ටිය තමයි අපිව PCR PCR වලට පෝලිං වලට බස් වලට නැද්දේ. කොවිඩ් දේහයන් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය වරයා පසුගියදා සිදු කළ ප්‍රකාශය රජයේ තීරණයක් නොව අග්‍රාමාත්‍ය වරයාගේ අභිලාෂයක් පමණක් බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්පිල මහතා පවසනවා. එය අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වමින් අගමැතිතුමා ප්‍රකාශ කළේ එතුමාගේ අභිලාෂය. එතුමා භූමි දානය කිරීමට ඉඩ දෙන්න එතුමාගේ කැමැත්ත තමයි එතුමා ප්‍රකාශ කළේ. නමුත් අවසාන වශයෙන් මේ අවස්ථාවේ ජනාධිපතිතුමාවත් අගමැතිතුමාවත් ඇමති මණ්ඩලයවත් නෙවෙයි කොරෝනා මලසිරු සම්බන්ධ බලධරයා වන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තමන්ගේ තාක්ෂණික කමිටුවේ නිර්දේශයක් ලැබිලා ඒ නිර්දේශය කැසට් මගින් ප්‍රසිද්ධ කරනතුරු දැන්ට පවතින රෙගුලාසියේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. දැන් පාසල් ආරම්භ කරා ඒ වගේම පෙරපාසල් ආරම්භ කරා. නමුත්
ඔබතුමන්ලා උපකාරක පන්සි සඳහා කිසිඳු අවස්ථාවක් ලබා දීලා නැහැ. මේ කෙමෙන් කෙමෙන් ඔබතුමන්ලා යොමු වන්නේ උපකාරක පන්සි නියමනය කිරීමටද කියලා දැනගන්න කැමතියි. දෙම්ම බස්නාහිර පළාතේ හැරුණු විට අනිත් පළාත්වල උපකාරක පන්ති ආරම්භ කරන්නට අවසර ලබා දීලා තියෙන මේ අවස්ථාව වෙන විට එනමුත් ඒ අවසර ලබා දීම තීරණය කරන්නේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණයක් අනුව වෙන දෙයක් නෙවෙයි. ඒ කොරෝනා වසංගතය සම්බන්ධයෙන් බලධරයා වන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා විසින් ගන්න තීන්දුවක්. ඔබ දන්නවා අධ්‍යාපන ඇමතුමා තීරණයක් කරගත්ත පෙබරවාරි 15 වෙනිදා බස්නාහිර පළාතේ පාසල් විවෘත කරන්න. ඔව් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා දැන් උන්දුනම නෑ ඒක මාර්තු 15 දක්වා කල් දාන්න කියලා. ඒ අනුව අධ්‍යාපන ඇමතුමාට සිද්ධ වුණා රජයේ පාසල් විවෘත කිරීමත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ නිර්දේශය මත නම් සිද්ධ වෙන්නේ. ඉතින් උපකාරක පන්ති පිළිබඳ අමාත්‍යවරුන්ටවත් දේශපාලකයන්ටවත් තීන්දුවක් ගන්න බෑ කියන එක මම හිතන්නේ හරිම පැහැදිලි. යුද්ධයකදී නතර නොකළ සංවර්ධනය කොවිඩ් හමුවේද නතර නොකරන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ වයම් පළාත් මහයල ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු වල තවත් අධිරක් ඉරුදනියාය කෝන්ගහමන් සේන්දියේදී ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වෙමින් වයඹ පළාත් මහ ඇල ව්‍යාපෘතියේ මහ කිතුල සහ මහ කිරුල ජලාශවල ඉදිකිරීම් කටයුතු යාපහුව ඉරුදෙනියාය කෝන්ගහ මන්සන්දියේදී ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මහවැලි ජලය වයඹට රැගෙන යන මෙම දෙවන්ත වරි ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ කිරීම සංකේතවත් කරමින් මහ කිරුල සහ මහ කිතුල ජලාශ ඉදිකිරීමේ සමරු ඵලකය අග්‍රාමාත්‍යවරයාගේ සුරතින් නිරාවරණය වුණා. රාජපක්ෂ වරු මුල්ගල් තියපුවාම ඒ මුල්ගල් පැලවෙන්න ආරන පවුලක් නෙමෙයි. දැන් හැම තැනම කටකතා යවනවා මේ සංවර්ධනේ නැතකරන්න මහ පිස්සුවක් හැදලා දින විපක්ෂයට ගල් ටිකක් කඩන දාන්න ගිහිල්ලා උද්ඝෝෂණය කරනවා බොරළු ටිකට උද්ඝෝෂණය කරනවා ඊළඟ ගහක් අල්ලන් උද්ඝෝෂණය කරනවා අපි ලංකාවේ දැක්කේ බෝධි මහන්සියට විතරයි වඳිනවා දැක්කේ ගස් වලටත් වඳින්න ඕන ක්‍රමයක් ගෙනල්ලා තියෙන මොනවාද සංවර්ධනේ නැතකරන්න වෙන මොනවාටත් නෙමෙයි මේ හැම එකක්ම කරන්නේ ප්‍රේමදාස කල්ලියයි දිසානායක කල්ලියයි වෙන මොනවාටත් නෙමෙයි සංවර්ධනේ නැතර කරන්න අපි ලෝකෙම දරුණුතම ත්‍රස්තවාදී තේරෙහිව යුද්ධයක් කළා අටි සංවර්ධන කටයුතු එක මොහොතකට ඇත්තරියේ නෑ යුද්ධය තියෙනකොට තමයි අපි කොළඹ බහතර අධිවේගී මාර්ගය හදන්න කටයුතු කළා යුද්ධය ජයග්‍රහණය කරලා මේ වැඩ කරන්න හිතුවනම් ඒ එකක්වත් අපිට කරන්න ලැබෙන්නේ නැති බව ඔබ දන්නවා ඒ නිසා මම කියන්න ඕන කොවිඩ් වසංගතය තිබුණත් ඒ තිබුණා කියලා අපිට සංවර්ධන කටයුතු නතර කරන්න බෑ අපි නතර වෙන්නේ නැහැ අපි බලාපොරොත්තු රෝගී වුණු ලෝකයක් මැද නීගරෝගී සංවර්ධනයක් වුණු රටක් හදාගන්න. පසුගිය යහපාලන ආණ්ඩුව මොකක් හෝ ප්‍රශ්නයක් ආවම මේ ප්‍රශ්නය පිට දාලා රටි සංවර්ධන අතුපසු කළා. ඒ වන් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ ඔබට. මේ කොවිඩ් වසංගතය ආවම විපක්ෂයේ බොහෝ දෙනෙක් කිව්වේ පාර්ලිමේන්තුව කැඳවන්න එපා කියලා. ඡන්ද තියන්න එපා කියලා. හැබැයි අමුතුවෙන් අපි පාර්ලිමේන්තුවත් කැඳෙව්වා ඡන්ද තිබ්බා. කොවිඩ් වසංගතය තුරන් කරන ඖෂධය ගෙන්වන්න සූදානම් වෙනකොට අපිට ගෙන්වන්න බැහැ කියලා තනවාගි කිව්වා. සමහර විපක්ෂයේ උදවිය කිව්වා අපි මේ තිගා කන්න යනවා කියලා. අපි දැන් කොවිඩ් වසංගතය තුරන් කරන්න අවශ්‍ය වෙන ඖෂධ ගෙනල්ලා ඉවරයි. දැන් විපක්ෂය කියනවා මේ බෙහෙත ජනතාවට දෙන්න හොඳ නැති අසාර්ථක බෙහෙත් කියලා. ලෙඩක් වෙන්නලා රටවලකට ඇදලා දාන්නයි මේ අය උත්සාහ කරන්නේ. මතක තියාගන්න යුද්ධයේදී අපේ කකුලෙන් අදායම තමයි කොවිඩ් වසංගතයේදී අපේ කකුලෙන් අදිනාගන්නේ. දක්ෂ උගත් වංචාවෙන් තොර දේශපාලඥයින් රටට අවශ්‍ය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසනවා. ඒ අදට යෙදී තිබෙන ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නිර්මාතෘ ජනප්‍රිය රංගන ශිල්පී විජේ කුමාරතුංග මහතාගේ 33 වන ගුණානුස්මරණය වෙනුවෙන් සීරුව පිහිටියේ මහතාගේ සමාධිය අභියසදී අද පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නිර්මාතෘ ජනප්‍රිය රංගන ශිල්පී විජේ කුමාරතුංග මහතාගේ 33 වන ගුණානුස්මරණය වෙනුවෙන් සීතුවේ පිහිටි විජේ කුමාරතුංග මහතාගේ සමාධිය වෙත පුෂ්පෝපහාර දැක්වීම හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සිදු වුණා. ඔබ මේ සහ එතුමා බලාපොරොත්තු වෙච්ච රට
अध्यापन क्रम उड़ी देशपालन नायक वर्ग देशपालन नायक तरुण उगत පරකාංගනකරන දේශපාලනේ බිස්නස් එකක් නොකරගන්න තමාට යම් කිසි වත්කම තියෙන මේ පොසත් පොල් වලින් ඕනේ රස්සාවක් වෙන දොස්තරලා ලියන්නේ නීතිය ඔච්චර බිස්නස් කරන අය කොමු ගත්ත අය වුණත් නැහැ අවංකව තමාගේ වියදමින් රටට වැඩ කරලා ඉවරලා දෙවාරයක් ඉදලා ගෙදර යන මිනිස්සු මැරෙනකන් එක එක්කෙනාගේ අත්වල ඉල්ලීලා ගොකර ගහ ගහ යන තත්ත්වෙට ඉන්න දේශපාලකයන් මේ අපේ රටට කරන්න බෑ කීලිකරුවෙන් යන අලුත් දර්ශනයක් අවශ්‍යයි රටට කැක්කුමක් තියෙන මිනිස්සු අවශ්‍යයි එහෙම නැත්නම් මේක හදන්න බෑ අපි හැදුවා 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 ජීවිතේත් පරදුවට තියලා දැන් ආයෙ ඔක්කොම අනිත් පැත්තට හැරිලා විජේ හිටියනම් විජේ මං හිතන්නේ කියලා මූදර පණි. ඉච්චරේ මට කියන්න තියෙන්නේ. මම බලේට ආපු වෙලාව පොරොන්දු වුණා වරුදු 60 දී මං දේශපාලනේ රිටයර් වෙනවා කියලා හරියට 60 දී රිටයර් වුණා. හැබැයි රටට සේවය කරනවා. හොඳට වැඩ කරන අයට උදව් කරනවා. මොකද කරු ප්‍රකාශයක් තියෙනවා. මගේ කාලේ විතරක් නෙමෙයි මගේ පියතුමා මගේ මව ලෝකයේ සියලුම රටවල් එක්ක නොමැදි පිළිවෙත මත හොඳ සම්බන්ධයක් තිබුණා. අපි කාටවත් යටත් උනේ නැහැ. මමත් ඒක ෆලෝ කෙරුවා. නමුත් ඉතින් රජය කරන අයට විදේශ ප්‍රතිපත්තිය කියන එක විදේශ සම්බන්ධතා ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. නැත්තම් ඉතින් දැන් බලේ ඉන්න සමහරු විදේශ සම්බන්ධතා ඛණ්ඩද කියලා කිව්වා. අද නොකිය අපි චීනයේ යටත් විජිතයක්. මේ විජේ කුමාරතුංග මහතා සම්බන්ධයෙන් සියත අපතබන සටහනක්. 1945 ඔක්තෝබර් 9 වෙනිදා උපත ලද විජය කුමාර තුංග මහතා මනමාලියෝ චිත්‍රපටයේ සමූහ දර්ශනීයට පෙනී සිටින් චිත්‍රපට රංගනයට අවතීර්ණ වූ අතර සුගතපාල සෙනරත්යාපා මහතාගේ හන්තානි කතාව චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපාමින් සිනමාවේ දිගු ගමනක් පැමිණියා. සිය දිව්‍ය තුල චිත්‍රපට 114කට ප්‍රධාන චරිතයෙන් දායකත්වය ලබා දී ඇති විජය කුමාර තුංග මහතා එයා දැන් ලොකු ළමෙක් බඹරු ඇවිත් ගඟ අද්දර බැත්තිගම පාර දිගේ මහගෙද කැඩපතක ඡායා ක්‍රිස්තු චරිතයේ වැනි බොහෝ ජනප්‍රිය චිත්‍රපටවල ප්‍රධාන චරිතයට පණ පෙව්වා. ජනප්‍රිය ගායකයෙකුද වන විජය කුමාරතුංග මහතා ගායනා කළ ගීත සංඛ්‍යාව 100කට අධික වන අතර ඔහු ගීත කැසට් 10ක් නිකුත් කර තිබෙනවා. 1988 වසරේ අද වන දිනක ඔහුගේ නිවස ඉදිරිපිටදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් විජය කුමාරතුංග මහතා ඝාතනය කර තිබුණා. යම් කිසි පුද්ගලයෙක් විසින් දේශපාලන පරිගැනීමක් නීති විරෝධී ක්‍රියාවක් සිදු කරනවා නම් රටේ පිළිගත් නීති පද්ධතියට අනුව දඩුවම් ලබා දිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරියල්ල මහතා පවසනවා. එය අද විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් මේ පරීක්ෂණ කොමිෂන් සභාව කියන්නේ තොරතුරු හොයන එකක්. මේ අයට නිර්දේශ දෙන්න බෑ, නියෝග දෙන්න බෑ, තීන්දුව දෙන්න බෑ. මේ තොරතුරු හොයලා වාර්තා කරන එක තමයි මේ අයට තියෙන වගකීම. නමුත් මේ අභේරත්ත කොමිෂන් මොකද්ද කළා තියෙන්නේ? අධිකරණයේ මිනිස්සු වඩ නඩු ගණනාවක් සම්බන්ධයෙන් ඔවුන් නිර්දේශ දීලා තියෙනවා. ඒවා නීතියකට යම් අවබෝධයක් තියෙන අය දන්නවා. අධිකරණයේ තියෙන නඩු සම්බන්ධයෙන් අධිකරණය තුලින්ම තීන්දුවක් එදවා විනා පිටස්තර ආයතනයකට අධිකරණයේ තියෙන නඩු සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කරන්න බෑ. තබේරත්ත කොමිසම නඩු 40 ගාණක් අධිකරණයේ පවත්වාගෙන යන නිර්දේශ ලබා දීලා තියෙනවා ශ්‍රේෂ්ඨ අධිකරණය විසින් මිනිස්සුකාරවරුන් 5 දෙනෙක් එකතු වෙලා දීපු නඩු තීන්දුව සම්බන්ධයෙන් උත් මේ කොමිසම යම් බැම් නිර්දේශ නිකුත් කරලා තියෙනවා. ඒ වගේම නඩු 40 ගාණක විත්තිකාරය නිදහස් කරලා පැමිණිලිකාරය විත්තිකාරය කරලා තියෙනවා. ඉතින් මේ වගේ තත්ත්වයන් තියෙන්නේ විත්තිකාරයන්ට වන්දි ගෙවන්න කියලා නිර්දේශ ඉදිරිපත් කළා. ඉතින් ඊටවත් පැහැදිලි මේ කොමිසම තමන්ගේ බලයේ ඉක්මවා කටයුතු කරලා තියෙනවා. අන්න මේ නිසා මේ සම්බන්ධයෙන් අපි ඉදිරියේදී සභාව ජන බලවේගයේ හැටියට අවශ්‍ය පියවර ගන්න. මොකද අපිට අධිකරණය ගැන විශ්වාසයි. පිළිගත් අධිකරණ පද්ධතියක් තියෙද්දි යම් කිසි පුද්ගලයෙක් දේශපාලන පළගැනීමක් කළා තියෙනවනම් වැරද්දක් කළා තියෙනවනම් නීති විරෝධී ක්‍රියාවක් කළා තියෙනවනම් අපේ රටේ පිළිගත් නීති පද්ධතියක් තියෙනවා ඒ අයට දඬුවම් දෙන්න. ඒකයි යහපාලන ආණ්ඩුවේ නායකයින් ඉදලා කිව්වේ. ඉන්දියාවේ ಭಾರತೀಯ ජනතා පක්ෂය ශ්‍රී ලංකාවේ සහ නේපාලයේ දේශපාලනයට සම්බන්ධ වන බවට ඉන්දියා මාධ්‍ය වාර්තා කිරීමත් සමග එය මෙරට දැඩි කතා බහකට ලක් වුණා. ඒ පිළිබඳව දේශපාලන වේදිකාවේද අදහස් පළවූ අතර අද දින පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදයගම්මපිල මහතා ප්‍රකාශ කළේ එය ඉන්දියාවේ නිල ප්‍රකාශයක් නොවන බවයි. भारतीय जनता पक्षे हिटपु सभापति इंदिया वत्मन विदेश कटयुतु अमात्य अमित शागे नायकत्वेन इंदियावे विशालतम पक्षे वन भारतीय जनता पक्ष मेरट सह नेपाले देशपालनयट संबंध वन बवट इंदिया माध्य वार्ता किरिमत् समग मेवन विट श्रीलंकावे देशपालनय एवेत अवधानय यमु कर तिबेनवा
ත්‍රිපුර ප්‍රාන්ත අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශයක් නිකුත් කරමින් සඳහන් කළේ ඉන්දියාවේ විශාලතම පක්ෂය වන ಭಾರತೀಯ ජනතා පක්ෂය තම සලකුණ වූ නෙළුම සමග ලෝක දේශපාලනයට සම්බන්ධ කරවීම තම අරමුණ බවයි. එම ප්‍රකාශයට එරෙහිව ඉන්දියාවේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ද අදහස් පළ කළා. ශ්‍රී ලංකාව තුල ಭಾರತೀಯ ජනතා පක්ෂය දේශපාලනය කිරීමට සූදානම් වීමට මෙවන විට පක්ෂ අභ්‍යන්තරයේ සකච්ඡාද පවත්වමින් සිටින බවටයි ඉන්දියා මාධ්‍ය වාර්තා කර තිබුණේ. ඊට සම්බන්ධ ආందోళනාත්මක ප්‍රකාශයක් ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය දිනක පැවති ජන හමුවකදී සඳහන් කළා. එෙහිදී ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව සම්බන්ධයෙන් තම ඇතුළු තම පක්ෂය අවධානයෙන් සිටින බවයි. Our government has always taken care of the welfare and aspiration of our Tamil brothers and sisters in Sri Lanka. The issue of Tamil rights has also been taken up by us consistently with Sri Lankan leaders. We are always committed to ensuring that they live with equality, justice and peace and dignity. මේ අතරේ පිළිබඳව අද දින පැවති කැබිනට් තීරණ මාධ්‍ය සාකච්ඡාවේද අදහස් පළ වුණා. ඉන්දිය ಭಾರತೀಯ පක්ෂේ පාලන පක්ෂේ කියනවා ශ්‍රී ලංකාවේ පක්ෂයක් ස්ථාපිත කරලා මැතිවරණයකටත් ඔවුන් ඉදිරිපත් වෙනවා කියලා. ඉතින් අපිට මේ බලපෑමක් නේද ඉන්දියන් රජයේ කරන්නේ? මෙතන තියෙන අර ජැටිය ප්‍රශ්නේ නේද? අමිත් ෂා කරපු ප්‍රකාශයක් ඔබ දැක්කාද? ಭಾರತೀಯ ජනතා පක්ෂයේ විසින් කරන ලද ප්‍රකාශයක් ඔබ දැක්කාද? තිබුණේ කොතනද? ඒ අනුව මට ඔබයි මම පැහැදිලි කරා මගේ මම මේ කාරණේ පැහැදිලි කරද්දී අමිත් ෂා ප්‍රකාශ කළ බවට ත්‍රිපුර මහ ඇමතිවරයා විසින් තමයි ප්‍රකාශය කර තිබෙන්නේ කියලා ඔබ කියන ආකාරයට නෑ ಭಾರತೀಯ ජනතා පක්ෂයේ සභාපති අමිත් ෂා විසින් කරපු ප්‍රකාශයක් තියෙනවා නම් මට කරුණා කරලා ඒ ප්‍රකාශය පෙන්වන්න. ඒතර මට ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒක අර අපි කියනවා hearsays කියලා ඉංග්‍රීසියෙන්. සිංහලෙන් කියනවා ලූ භාෂා අනුකූලව ලංකාවේ ආර්ථික මර්මස්ථාන ඉන්දිය රජයට ලබා දීමට පෙර ඉන්දිය රජයේ යටි බලාපොරොත්තු මොනවාද කියන කාරණය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවට අපි තේරුම් ගත යුතුයි. මට පේනවා ජාතිය ආරක්ෂා කරන්න ආපු රටේ නායකයා අවිල්ලා ඉවරලා අවුරුද්දක් යනකොට මේ රටේ ජාතිය ආරක්ෂා කරන්නේ ලෝකයේ අනිකුත් රටවල් වල ජාතිනු තැල්ල මේකේ පදිංචි වෙලා අපිට අභියෝග කරන තැනට එනවා. ඒ නිසා විලිලැජ්ජයි අපි කියනවා මේකට කරුණාකර උත්තරයක් දෙන්න කිසිම ජාතියකට මේ රටට අත තියන්න අතපොවන්න දෙන්න එපා කියන කාරණාව මතක් කරගන්න. නෑ එහෙම දෙයක් අපි නම් දන්නේ නෑ. අපි අපිට එහෙම දැනුම් දීමක් නෑ වෙන රටක දේශපාලන පක්ෂයක් මේ රටේ දේශපාලන වැඩ කටයුතු කරනවා කියලා. මම හිතන්නේ ඒකේ සත්‍යයක් තියෙනවා. ඒ රටවල ඒ රටවලලත් ඉන්නවා. මේක ඉන්දියාවේ මතය නෙවෙයි. අර කවුද කියන්නේ මහ කවුද මහමැතිවරේ කිව්වා කියලා. ඒක ඉන්දියාවේ ආණ්ඩුව මතය නෙවෙයි. අපේ රටෙත් ඉන්නවනේ ඔය වගේ වොයිස් එකක් දෙනවනේ ඕනම දෙයකට. මෙරට ජනතාව සහ මැතිවරණ කොමිසම නිවටින් පිරිසක් නොවන බව රාජ්‍ය මාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා. රාජ්‍ය මාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ රටේ ඉන්න ජනතාවත් ඒ වගේම මැතිවරණ කොමිසමත් නිවටයෝ හැටියට ඉන්න පිරිසක් නෙවෙයි. එහෙම නිවටකමින් ඉන්නවා නම් තමයි වෙනත් රටක ඕනෑම කෙනෙකුට ඇවිල්ලා මෙහි පක්ෂ හදලා ඒ පක්ෂ ලියාපදිංචි කරන්නත් පුළුවන් ඒ අයිතිය ලබා දෙන්නේ. ඉන්දියාව හැම වෙලාවෙම බැලුවේ වටේ තියෙන දූපත් ටික තමන්ගේ අයිතියට ගන්න. ඒක නිසා අවුරුදු 2500ක් යටත් කරගන්න බැරි වෙච්ච රට දේශපාලන වශයෙන් පක්ෂයක් නිර්මාණය කරලා ආණ්ඩු හදන්න සූදානම් වෙනෝ කියන මේ විහිළු විකට කතා කියන්නේ පැහැදිලිවම වෙන මොනවාකටවත් නෙවෙයි. ඒ කියන්නේ ඉන්දියාව මේ වන විට මැතිවරණයකට සූදානම්. දෙමළ ජනතාවගේ ඡන්දය ඔවුන් ලබාගත යුතුයි. ලබා ගන්න නම් මේ වගේ රස කතා, විනෝද කතා කියන්න පටන් අරගෙන තියෙනවා. ඒක නිසා අපි පැහැදිලිවම කියනවා එක එක රටවල් වල පක්ෂ මෙහෙ නිර්මාණය කරලා ආණ්ඩු හදන්න දෙන්න තරම් නිවට වෙච්ච ජනතාවක් ජීවත් වෙන රටක් නෙවෙයි. එවැනි ආකාරයෙන් දෙයක් ක්‍රියාත්මක කරන්න මේ රටේ නායකත්වය, මේ රටේ ජනතාව සහ විශේෂයෙන්ම මැතිවරණ කොමිසම ඉඩ ලබා දෙයි කියලා. මේ අතර ගම්පොළ අටවාගේ විමලධර්ම ජාතික පාසලේ දෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීම රාජ්‍ය මාත්‍ය පියල් නිශාන්ත මහතාගේ බුලිකත්වයෙන් සිදු කෙරුණා. Thank you.
ටැබ් පරිගණක පාසල් නිලැඳුම් පවහන් දිලිනපත් පාසල් පෙළපොත් ලබා දීමද සිදු වුණා. කුරුණෑගල රජපිහෙල්ල උද්‍යානය විනාශ කිරීමට විරෝධය පළ කරමින් අද පෙරවරුවේ පරිසර අමාත්‍යාංශයේ ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. කුරුණෑගල නගර මැද පිහිටා තිබෙන ඉතා අලංකාර උද්‍යානයක් වන රජපිහෙල්ල උද්‍යානයේ තිබෙන ගස් කපා එහි ඇති මණ්ඩපයක් ඉවත් කර එම ස්ථානය විනාශ කර ඇති බවට පසුගිය කාල සීමාව පුරා සමාජ මාධ්‍ය ඔස්සේ කතා බහට ලක් වුණා. එම උද්‍යාන විනාශය නිරීක්ෂණය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය නිලධාරින්ද පසුගියදා පැමිණියා. මේ අතර අද පෙරවරුවේ කුරුණෑගල රජපිහෙල්ල උද්‍යානයේ විනාශයට විරෝධය පළ කරමින් පරිසර අමාත්‍යාංශය ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය කර තිබුණා. ඒ සමාජවාදී තරුණ සංගමයේ විසින් මෙම විරෝධතාවේ පැවති ස්ථානයට පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාද පැමිණි අතර එහිදී අමාත්‍යවරයා අවධාරණය කර සිටියේ කුරුණෑගල රජපිහිල් උද්‍යානයේ පැරණි ගස් කිහිපයක් කපා දැමීම සහ එම ඉඩම පුද්ගලික ආයතනයකට පැවරීමට යන්නේ නම් ඒ සම්බන්ධව අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර අවශ්‍ය පියවර ගන්නා බවයි. මේ දැන්ට මේ කියන ඉඩමේ අයිතිය නගර සභාවට නගර සභාවට අයිතිය තියෙන්නේ කොච්චර ඉඩමක්ද මේක? මේක අක්කර දෙකකට කිට්ටුව තියෙනවා. සම්පූර්ණ ඉඩම ගත්තාම අක්කර හතරක් කියලා කියන්නේ මේ රජපිහිල් තානායම රහිමේ තිබ්බ තාත් එක්ක ඒක නාගරික සංවර්ධන අධිකාරියට తాවකාලිකව පවරලා තියෙනවා. අපේ අවශ්‍යතාවයක් ඉල්ලල නැහැ මේක. නාගරික සංවර්ධන අධිකාරිය එකතු වෙලා කරන සංවර්ධන වැඩක් නම් නවත්තන්න අපිට බෑ. ඔබතුමාට බලයක් නැහැ. නෑ නෑ මට බලයක් නැහැ. අපි පැහැදිලිව අපි මේ රටේ තරුණ තරුණයන්ට ඉලිසි අධ්‍යාපනය ලබා ගන්න ඕන නැත්නම් වෙනකුත් අධ්‍යාපන සංස්කෘතික දේවල් අධ්‍යයනය කිරීමට අපි විරුද්ධ නැහැ. නමුත් මේවා සමතලා කළා තිබිච්ච උද්‍යානය ඇතුළට බ්‍රිතාන්‍ය කාර්යාලය මේකට කියන නම් අපේ එක පැහැදිලි විරෝධයක් තියෙනවා. ඒ විරෝධය මතු කරන්න තමයි අපි අද ඇමතුමා හම්බෙන්න ආවේ. විහිළු සපයන තවත් එක් ආරමුණක් වගේම අදත් උන දේ තමයි අපි ඇහුවට පස්සේ ඇමතුමාගෙන් බ්‍රිටිෂ් කවුන්සිල් එකක් දානවාද කියලා එතුමාගෙන මන් නම් ඒව දන්නේ නැහැ කියලා. ඒතකොට කැබිනට් එකේ ඇමතිවරේ. මොකද්ද මේ ආණ්ඩුව? මේ සිස්ටම් එක ෆේල්. මේ සිස්ටම් එක හොඳ සිස්ටම් එකක් හදාගන්න අපේ රටේ මේ රටේ තරුණ තරුණයෝ ප්‍රගතිශීලී වුණොත් එකට සටන් කරන තැනට එන්න ඕනේ කියන පණිවිඩය තමයි අපි කියන්නේ. මේ අයගේ ප්‍රධාන විරෝධතාවයක් තිබෙනවා මෙතන බ්‍රිටිෂ් කවුන්සිල් එකක් පටන් ගන්න යනවා කියන එක පිළිබඳව. ඒක අද තමයි අපිට දැනුම් දුන්නේ. අපි ඒ පිළිබඳව සොයලා අවශ්‍ය පියවර ගන්නවා. අපි කිසිසේත්ම පරිසරයට අහිතකර ව්‍යාපෘතියක් කරන්න ඉඩ දෙන්නේ නැහැ. පරිසර හිතකාමී විදියට තමයි සම්බන්ධන කටයුත්ත සිද්ධ වෙන්නේ. අධිකරණයෙන් වාර්තා වූපුවක් කිහිපයක් දැන් සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස්වැසුම් පළඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇතැයි අද අභියාචනාධිකරණයේ හමුවේ අනාවරණය කෙරුණා. වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි රාමල් ප්‍රසංග නැමැති යතුරුපැදිකරුවෙක් විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සමක් අද අභියාචනාධිකරණයේ හමුවේ කැඳ වූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා මෙම දැනුම් දීම සිදු කළා. යතුරුපැදි ආරක්ෂක හිස්වැසුම් රෙගුලාසි යටතේ මෙම නියම සහ ධම්මික ගණේපොළ යන මහතුරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා. ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පති නියලෙස ඉකුද්දා උසස් වීම් ලද බිම්ෂානි ජාසිංහාරච්චි මහත්මියගේ උසස් වීම් බල රහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා මේ මාස 18 වෙනිදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. පෙත්සම සලකා බැලීම මේ මාස 18 වෙනිදා සිදු කිරීමට නියම කළා. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටියෙන් කුඩාහුවේ පොලිසිය වෙත ලද බුද්ධි තොරතුරක් අනුව ඇතිලිවෙව දිග්ගල්යාය ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී ගංජා හේන් දෙකක් වටලා එක් සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ගංජාවල වටිනාකම රුපියල් ලක්ෂ 20කට අධික වන බවයි පොලිසිය සඳහන් කළේ. කොත්මලේ හරංගල මාර්ගයේ රත්මලපිටිය ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරක් සිදු වෙ තිබෙනවා. අනතුරින් තරුණෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ. පරිහරණයට නුසුදුසු ප්‍රමිතියෙන් තොරව නිෂ්පාදනය කර අලෙවි කරන ලද පළතුරු බීම බෝතල් 1146ක් මඩකලපුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය විසින් සිය බහරයට ගෙන තිබෙනවා. බදුල්ල රිදීපානවත්ත ප්‍රදේශයේ කාන්තාවක විදුලි මෝටරයකට විදුලිය සැපීමට යාමේදී විදුලි සැර වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පින්දවල අලි සංරක්ෂණාගාරයේ 46 වෙනි සංවත්සරයේ අද චාම් අයුරින් සැමරීමට කටයුතු කර තිබුණා. ඒ සෞඛ්‍ය නීති රීතීන්ට අනුකූලවයි. සංඝං සරණං ගච්ඡාමි. එත් සමගින් සියත සවසහය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් මෙම පුවත් ඇතුළු තවත් දේශ විදේශ ආර්ථික සහ ක්‍රීඩා තොරතුරු සඳහා පිවිසෙන්න www.sietanews.lk අපගේ වෙබ් අඩවිය වෙත යලි තමයි රාත්‍රී 9:35ට ඔබට සුබ සන්ධ්‍යාවක් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න वीडियो गेन मुलिन्न दनकान्न मेम सीनो क्लिक करान्न।